යම්කිසි සිංහල වාක්‍යයක් අරගෙන ඒක ඉංග්‍රීසියට හරවලා ඉංග්‍රීසි කතා කරන්නට උත්සාහ කළොත් ඔබට ඉංග්‍රීසි කතා කරන එක කොයිතරම් අපහසු කාර්යයක්ද කියන එක දැනේවි. මෙන්න මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන විදිහ ඔබ සිංහලෙන් කල්පනා කරන්නට ගත්තොත්. ඔබ හිතන්න ඔබ කෙනෙක්ගෙන් අහනවා මොන වගේ සයිස් එකේ සපත්තුද සාමාන්‍යයෙන් ඔයා පළඳින්නේ? එහෙම නැත්නම් ඔයා පළඳින සපත්තු වල සයිස් එක මොකක්ද කියලා ඔබ කෙනෙක්ගෙන් අහනවා. එහෙම නැත්නම් ඔබ කෙනෙක්ගෙන් අහනවා ඔබේ තාත්තගේ උස කොච්චරද? අන්න ඒ විදිහේ ප්‍රශ්නයක් සිංහලෙන් හිතලා අපි ඉංග්‍රීසියෙන් අහන්නට ගියොත් අපිට බොහෝ වෙලාවට ඉංග්‍රීසි කතා කරන එක ඉතාමත් අපහසු වෙනවා. මොකද ඒ අදහස් ඒ විදිහටම ඉංග්‍රීසියෙන් කියාගන්නට අපහසු නිසා. ඒ කියන්නේ what කියන ප්‍රශ්න පදය යොදාගෙන ඔබට පුළුවන් වයස පිළිබඳව ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් සයිස් එක පිළිබඳව ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් උස පිළිබඳව, පළල පිළිබඳව, ගැඹුරු පිළිබඳව යමක. මෙන්න මේවා පිළිබඳ ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ විදිහේ ස්ට්‍රක්චර් එකක් ඔබ හදාගත්තොත්. මුලින්ම what කියන ප්‍රශ්න පදය, ඊට පස්සේ අපිට පුළුවන් වයස, එහෙම නැත්නම් ගැඹුර, පළල, අනේ වගේ දේවල් යොදා ගන්නට ඊට පස්සේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට දීලා තිබෙන වාක්‍ය කීපය අරගෙන බලන්න. What is her age? එයාගේ වයස කීයද? What is her age? එයාගේ වයස කීයද? එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් What age is she in? එයා මොන වයසද පසු වෙන්නේ? එතකොට අපිට මේ ප්‍රශ්නේ වෙන විදිහකට උනත් අහන්න පුළුවන්. How old is she? එතකොට how කියන ප්‍රශ්න පදේ භාවිතා කරමින් තමයි අපි ඒක ඇහුවේ. එතකොට බලන්න එකම අදහස අපි ක්‍රම තුනකට ඇහුවා. What is her age? එයාගේ වයස මොකක්ද? What age is she in? එයා මොන වයසද පසු වෙන්නේ? එහෙම නැත්නම් how old is she? දැන් ඔය විදිහට එකම අදහසක් ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් තිබෙනවා ඉංග්‍රීසි භාෂාවේ. එහෙමනම් අපි ඉංග්‍රීසි භාෂාව තුළින්ම ඉංග්‍රීසි ඉගෙන ගැනීම කොයිතරම් ප්‍රායෝගික ලෙස අපිට ඉංග්‍රීසි කතා කරනකොට වැදගත් වෙනවද කියන කාරණේ දැන් ඔබට ඉතාමත් පැහැදිලියි.